yummy-o. 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 මොකද මේ කවදාවත් නැතුව මගේ නමට විශේෂණ පදයකුත් දාලා කතා කරන්නේ? මොකක් කිව්වා? විශේෂණ පදයකුත් දාලා කතා කරන්නේ? මං එහෙම එකක් දැම්මද? නැතුව නැතුව දැන් මගේ නම දැන් යමීනේ. ඉතින් දැන් ඔයා මට කිව්වේ සුදු යමියෝ කියලා. ඉතින් ඔයා මගේ හොඳ යාළුවා හින්දානේ මගේ සුදු යමියෝ. ඇති ඇති ඔය බොරු චාටු. මේ දැන් ඔය සුදු යමියෝ කිව්වම එතන විශේෂණ පදේ තමයි සුදු කියන එක. හරි හරි දැන් ඉතින් මං කියන්න ආපු එක අහන්නකෝ. හරි හරි දැන් ඔයා මොකක් අහන්නද දුවගෙන ආවේ? අනේ මට පොඩ්ඩක් කියන්නකෝ. කැත පොත තියෙන්නේ කොහෙද කියලා. මොන පොත? ඒකනේ ඉතින් කියන්නේ ඔයා දන්නෙත් නැමේ. මම ඒත් බැලුවා මම හැම පොතටම හොඳට කවර දාලානේ තියෙන්නේ. ඉතින් මංගාව කැත පොතක් කොහෙද තියෙන්නේ කියලා මාත් බැලුවා. දැන් කවුද ඔය කැත පොතක් ගැන කිව්වේ? දැන් මම ඔයාව හම්බ වෙන්න ඉඳ හතද්දී අක්කා තමයි කිව්වේ. මොන අක්කා? ඔව්. හරි හරි මුලින්දන් විස්තරය කියන්නකෝ බලන්න. ඔන්න අහන්නකෝ අහන්නකෝ. මොන්න මම එද්දී එයා හයියෙන් පොතක් කියෙව්වා. ඉතින් එයා ඒ පොත බලාගෙන කියනවා හදවත බලන කැත පොත මුහුණයි කියලා. මොකක්? ඔව්වනේ හදවත බලන කැත පොත මුහුණයි කියලා කිව්වනේ. ඒකද මොකද්ද කියලා ඔහොම ඉතින් කල්පනා කරලා හරියන්නේ නැහැ. පොඩ්ඩක් බලලා කියන්නකෝ. හරි හරි හරි. ඒකද? ඒකද ඒකද කියන්නේ මොකද hina වෙන්නේ? ඒ කියලා තියෙන්නේ කැත පොතක් ගැන නෙමෙයි. එහෙනම් කැඩ පොත ගැන. කැඩ පත පත කියන්නේ ලොකු කියන එකනේ යන්නේ. අයියෝ ඔයා ඉතින් කැඩ පත. මේ කොහෙද දැන් ඔය පොත තියෙන්නේ? කැඩ පත කියන්නේ පොතකට නෙමෙයි. මොනවා පොතකට නෙවෙයි? කැඩපත කියන්නේ අපි මූණ බලන කණ්ණාඩියට. මොනවා මූණ බලන කණ්ණාඩිය ගැනද එතකොට අක්කා කියලා තියෙන්නේ? නැතුව මූණ බලන කණ්ණාඩියට කියන සමාන වචනයක් තමයි කැඩපත කියන්නේ. එතකොට කොහොමද හදවත බලන කැඩපත මේ මූණ වෙන්නේ? ඒ කියන්නේ අපේ හිතේ තියෙන දෙයක් ගැන මූණ බලලා කියන්න පුළුවන් කියන එක. මට තේරුණේ නෑ අනේ. දැන් අපේ හිතේ දුකක් තියෙනවා නම් ඒක මූණෙන් පේනවනේ. ඇත්තද? නැත්තම් මේ එතකොට ඔයාට පුළුවන්ද මගේ බඩේ තියෙන මොනවද කියලා කියන්නේ? වාගේ බඩේ? ඔව්. ඈ? ඔයාට බෑනේ. දැන් මගේ බඩේ තියෙනවා. ඔව් මගේ බඩේ දැන් තියෙනවා. ලොකු මොකද්ද? ගින්දරක්. ඕක කියන්නේ ඉතින් මූණ බලන්න ඕනේ නෑනේ. එහෙමනම් ඔන්න මං යනවා. මගේ බඩේ ගින්න නිවා ගන්න. බඩේ ගින්න නිවා ගන්න මං යනවා.